Nature 24/7. හල්දුපුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උයන මේ භූමි ප්‍රමාණය අනුව කලාප හතරකට බෙදලා මේ සංරක්ෂණ කටයුතු මේ ඖෂධ පැල සංරක්ෂණ කටයුතු සිද්ධ කරනවා. අපි පසුගිය සතියකදී ඔබට පැහැදිලි කළා වීදුරු ගෘහ ඒ වගේම පැල තවාන් කොයි ආකාරයටද මේ සංරක්ෂණ කටයුතු වලට යොදාගෙන තියෙන්නේ කියන කාරණය. අපි අදත් සූදානම් වෙන්නේ මේ ඖෂධ උයන තුල කොයි විදිහටද මේ ඖෂධ වර්ග මේ පැල සංරක්ෂණ කටයුතු ඒ වගේම බීජ සංරක්ෂණ කටයුතු කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි කරන්න. ලංකාවේ තිබෙන ඖෂධ උයන් අතරින් හල්දුමුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උද්‍යානයට සුවිශේෂීත්වයක් හිමිවනවා. අක්කර 65ක් පුරා විසිරී තිබෙන මෙහි දුර්ලභ ඖෂධ පැල රාශියක් වගා කොට තිබෙනවා. ඖෂධ පැල සුරක්ෂිත කර නව පැල ජනනය කොට මෙරට ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම මෙහි ප්‍රධාන කාර්යභාරයක්. හල්දුමුල්ල ඔසු උයන ආයුර්වේද ක්ෂේත්‍රයට මෙය අනකි දායාදයක්. හල්දුමුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උයනේ විශේෂත්වයන් බොහොමයක් තියෙනවා. මේ තොරතුරු පිළිබඳව දැනගන්න අපි කතාබහ කරන්න හිතුවා වනස්පති විද්‍යාඥ සුදීපා සුගිරදාස මහත්මිය සමග. සුදීප මහත්මිය, දැන් මේ ඖෂධ උයන සාමාන්‍යයෙන් කොයි වගේ වපසරියක් පුරා විහිදිලා තියෙනවද? ඒ වගේම මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? ඔව්, මේක ඇත්තටම දිනකම මේක අක්කර 65ක භූමියක්. අපිට මේ ඖෂධ උද්‍යානයක් කියන එකේදී මේ ස්ථානයේ වඩා වැදගත් වෙන්නේ මෙතන විශාල ශාක ප්‍රමාණයක්, ඒ කියන්නේ විශාල විවිධත්වයක් දකින ශාක ප්‍රමාණයක් මේ ස්ථානයේ අපිට සංරක්ෂණය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. එන විවිධ දේශගුණයන්හි වැවෙන ශාක මේ ස්ථානයේ අපි ඒකරාශි කරලා තියෙනවා. අනිත් එක මේ දැන් මෙතන ස්ථානයේ ගත්තොත් මේක වැටෙන්නේ කඳුකර අතරමැදි කලාපයට. කඳුකර අතරමැදි කලාපය කියලා ගත්තම අපිට ගොඩාක් අර ශාකවල විවිධත්වයේ තියෙන කොටස් මේ ස්ථානයේ සංරක්ෂණය කරන්න පුළුවන්. ඒක හරිම විශේෂයි. ඊට අමතරව දැන් මේ ඔසු වෙන තමයි අපි අපේ දෙවැනි ඔසු වෙන විදියට ආරම්භ කරපු ඔසු වෙන. අපේ පළවෙනි ඔසු වෙන අපි නාවින්න ආයුර්ද පරීක්ෂණ ආයතනයේ තියෙන ඔසු වෙන තමයි අක්කර 15ක ප්‍රමාණයක්. මේ ඔසු වෙන අපි දෙවෙනුව ආරම්භ කරේ මොකද අපිට අක්කර 15ක වගේ භූමියකට වඩා මේ වගේ අක්කර 65ක භූමියක් කියලා කියන්නේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් තැන. මේක අපි අලුතෙන්ම සංවර්ධනය කරා ඒ පටන් ගත්ත කාලේ ඉඳලම දැනට ගොඩක් සංවර්ධනය වෙලා තියෙනවා. දැනට මේකේ ශාක විශේෂ 700කට වැඩි ප්‍රමාණයක් අපි මේ ස්ථාපනය කරලා තියෙනවා. මේ වවල තියෙන ගස් ඔක්කොම විශේෂ විදියට ගත්තොත් 700ක් විතර වෙනවා. ඊට අමතරව මේ ඔසු වෙන තියෙන අනිත් විශේෂත්වය තමයි මේ ඔසු වෙනේ පැලතවානක් තියෙනවා, වීදුරු ගෘහ තියෙනවා, පැලෑටි ගෘහ තියෙනවා. මේවැයි විශාල ශාක ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. මේ අපි ඔසු වෙනක් ආරම්භ කරනකොට අපේ අරමුණක් තියෙනවා. ඒක තමයි එකක් ඖෂධ ශාක කියන එක සංරක්ෂණය කිරීම. අනිත් එක තමයි ඖෂධ ශාක අවශ්‍ය අයට බෙදා හැරීම. දැන් පාසල්වලට, පන්සල්වලට, විශේෂයෙන් රාජ්‍ය ආයතන වගේ තැන්වලට අපි විශාල ශාක ප්‍රමාණයක් බෙදා හරිනවා. මේ ශාක ව්‍යාප්ත කරන එක ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ ඒ වගේම අපේ තව අරමුණක් තමයි මේ දැනුවත් කිරීම. ඒ කියන්නේ දැන් ශාක සම්බන්ධව විශේෂයෙන්ම ඖෂධ ශාකයක් ගත්තොත් ඖෂධ ශාකයේ සම්බන්ධව මිනිස්සු හරියටම දැනුවත් වෙනවා. මොකද ඒක අපි පාවිච්චි කරන එක, බෙහෙතක් විදිහට පාවිච්චි කරන ශාකයක්. එතකොට අපි මොකක් හරි රෝගයකට නිවැරදි බෙහෙත පාවිච්චි කරේ නැත්නම් අපි වෙන අකරතැබ්බකට ඊළඟට මූණ දෙන්නේ අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ශාකයේ නිවැරදිවම අනිවාර්යයෙන්ම හඳුනාගත යුතුයි. ඒ හින්දා ශාක හඳුනා ගැනීමේදී අපි මේ ස්ථාපනය කරලා තියෙන නිවැරදි ශාක විශේෂය හරිම වැදගත් වෙනවා කෙනෙක්ට ශාකයක් හඳුනා ගන්න. ඒතකොට මේ ස්ථානයේ අපි පවත්වාගෙන යනවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ඒ වගේම පාසල්වල දරුවන්ට, ඒ වගේම අධ්‍යයන කටයුතු යෙදෙන විදේශීය අයට මේ තැනට ඇවිල්ලා මේ උද්‍යානයේ නරඹලා ඒ වගේම ශාක සම්බන්ධව ඒගොල්ලන්ට අවශ්‍ය කරන අධ්‍යයන කටයුතු කරන්න මෙතන අවස්ථාව අපි දීලා සලසලා තියෙනවා. එතකොට මේකෙන් විශාල කාර්යභාරයක් අපි කරනවා මේ සමාජයට මේ ඔසු වෙන හරහා. ඒ වගේම දැනුවත් කිරීම, විශාල දැනුවත් කිරීම ප්‍රමාණයක් අපි මේ ඔසු වෙනෙන් කරනවා. මේ අවට වගේම මේ
අනිකුත් පළාත්වලත් ගිහිල් අපි දැනුවත් කිරීම් කරනවා. ඒ වගේම මේ ඔසුවෙනෙන් විශාල පැල ප්‍රමාණයක් බෙදා දෙනවා. විශාල පැල නිෂ්පාදනයක් සිද්ධ වෙන එකම ඔසුවෙන තමයි අපි හල්දුමුල්ල ඔසුවෙන. ඒකෙත් විවිධ පැල වර්ග අපි නිෂ්පාදනය කරනවා. ඒකෙන් අපි විශාල ආදායමකුත් ලබනවා. ඒ වගේම ඒකෙන් ලොකු මෙහෙවරක් වෙනවා. දැනට අපි ඇත්තටම මේ ළඟදිත් අපේ තිබුණා මේ යුද හමුදා කඳුරු ආශ්‍රිතව ඔසුවෙන් පිහිටීමේ විශාල වැඩසටහනක්. ඒක මේ යුද හමුදාපතිතුමාගේම විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනක්. ඒ ඔසුයන් වලට අවශ්‍ය කරන පැල 125ක් අපි හැම ඔසුවෙනකටම දුන්නා. ඒ පැල ඔක්කොම අපි මේ නිෂ්පාදනය කරේ මේ ඔසුවෙනේ. ඒ වගේ අර විශාල කාර්යභාරයක් කරන්න මේ ඔසුවෙන අපිට ඔසුවෙනෙන් දැනට හැකියාව ලැබිලා තියෙනවා. ඔබතුමීලාගේ තවත් සැලසුම් තියනවාද ඉදිරියේදී තවත් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන? ඔව්, ඇත්තටම මේ දිල්කා මම කියන්න හරිම සන්තෝෂයි. මොකද දැන් මේ ඔසුවෙනේ තියෙන මේ දියුණුව දැක්කට පස්සේ අපි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරා ව්‍යාපෘති යෝජනාවක්. මේකේ තව සංවර්ධන කටයුතු කරන්න. මොකද අපිට මෙතන පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. එකක් තමයි අපේ එක බලාපොරොත්තුවක් එක අරමුණක් තමයි මේ ඖෂධ උද්‍යානයක් කිරීමේදී ආර්ථිකව වැදගත් වෙන අපේ රෝහල් වලට අවශ්‍ය කරන ඖෂධ නිෂ්පාදනය කිරීම. ඉතින් අපේ මේ ඔසුවෙනෙත් අපි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒවා නිවැරදි ආකාරයෙන් වියලලා සකස් කරලා ගබඩා කරලා බෙදා හැරීමට පහසුකම් දැනට මේ ඔසුවෙන සතුව නැහැ. ඒ හින්දා අපි ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරා ඒවා සංවර්ධනය කරගන්න. මේ රජයට අපිට මුදල් ඇතරම් ප්‍රතිපාදන මේ වසරේ ලැබුණා මේ මිලියන 30.5ක මුදලක්. ඒ ගබඩාවක් ඊට පස්සේ පසු අසුණු සැකසීමේ මධ්‍යස්ථානයක්. ඒ වගේම මෙතෙන්ට අවශ්‍ය කරන තව උපාංග අරන් දෙන්න, උපකරණ අරන් දෙන්න, ඒ වගේ දේවල් වලට ඒ මුදල අපි දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ කටයුතු දැන් අපි ඉදිරියේ ආරම්භ කරනවා. මම හිතනවා එතකොට මේ ඔසුවෙනින් අපි අපිට අපේක්ෂා අපි බලාපොරොත්තු වෙන දේ ඉතාම හොඳින් සාර්ථකව ඉටු කරගන්න පුළුවන් වේවි. මෙම ඔසු උයනේ තිබෙන තවත් එක් විශේෂත්වයක් වන්නේ ස්වරූපයෙන් එක සමාන වුවත් ඔසු ගුණයෙන් වෙනස්කම් දක්වන පැල මෙහි රෝපණය කර තිබීමයි. එමගින් නිසි ඖෂධ පැල හඳුනා ගැනීමට මෙහි පැමිණෙන අයට හැකියාව ලැබෙනවා. එවැනි එක හා සමාන පැළ සම්බන්ධයෙන් අපට තොරතුරු ලබා දුන්නේ හල්දුමුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උද්‍යානයේ ක්ෂේත්‍ර නිලධාරී ඒ විල්ෆ්‍රෙඩ් මහතායි. විල්ෆ්‍රෙඩ් මහත්මයා, මේ කෝමාරිකා දැන් මෙතන බැලූ බැල්මට කෝමාරිකා වුණාට මේකේ පත්‍රවල හැඩය වෙනස්, ප්‍රමාණයන් වෙනස්, ශාක දෙකක්. හැබැයි මේ දෙකම කෝමාරිකා. මොකක්ද මේ විශේෂත්වය? ඔව්, දැන් අපි බහුලවම අපේ දේශීය වෛද්‍ය ක්‍රම වල ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිතා කරන යත්තාවේ කෝමාරිකා කවුරුත් දන්නවා. ඒකේ මේ විශේෂය ඇවිල්ලා වැල් කෝමාරිකා. වැල් කෝමාරිකා එක මේක විශේෂයෙන්ම සීතල දේශගුණේ ඉහළ කඳුකරේ පට්ටිකොළ අඹේවිල වගේ ප්‍රදේශවල බහුලව හැදෙනවා. මේක වැල් කෝමාරිකා එක ඖෂධීය වශයෙන් පාවිච්චි කිරීමේදී මේක එතරම්ම ඖෂධ වලට පාවිච්චි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අලංකාර පැත්තට නැඹුරු වෙච්ච ශාකයක් තමයි වැල් කෝමාරිකා එක. මේ කෝමාරිකා එක අපි බහුලවම ඖෂධ සඳහා පාවිච්චි කරනවා. දැන් අපේ ඖෂධ පැලැටි වර්ගය කරන්නේ ආර්ථික වැදගත් ඖෂධ කොටස් වල මේ ඉදිරියෙන්ම තියෙන ශාකයක්. ඒ වගේම අබ්බෙහෙත් වලට පාවිච්චි කරනකොට ඉතාමත් ඉස්සරහින්ම තියෙන ශාකයක්. ඒ නිසා මේක අපිට හරිම වැදගත් වෙනවා ඉදිරියට ව්‍යාප්ත කිරීම. අපි මේ වගේ කටයුතු දැන් කරගෙන යනවා. තවත් කෝමාරිකා විශේෂයක් තියෙනවද මේ වගේ? මොකද මීට වඩා ටිකක් මහත ප්‍රමාණයෙන් විශාල වගේ කෝමාරිකා පත්‍රත් අපි දැකලා තියෙනවා. ඔව්, තවත් විශේෂත්වයක් දැන් මේ කෝමාරිකා ශාකය ගත්තා ඔකට දාන දුර මේ පුංචි. තාම මේක හරියට හැදිලා නැහැ. හැදිලා නැති වුණාට මේ පත්‍රේ මාංශල ගතිය වැඩි. වැඩි. ඔව්. හරි, මාංශල ගතිය වැඩි. අපිට දැනෙනවා මේකේ මේ මාංශල ගතිය වැඩි කියලා. වැඩි කියලා. ඒ වගේම පත්‍රේ ගොඩක් දික් වෙනවා. දික් වෙලා මේ අගිස්ස සමහරිට තාටියක් හැදීගෙන යනකොට මෙන්න මේක රවුම් ස්වභාවයක්. මේ ගිල්ල මෙහෙම හැරෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මේ විශේෂය හඳුනා ගන්න තියෙන ලක්ෂණ ටික. ඉතින් අනිත් අපි විශේෂ අපිට ඊළඟට බලන්න පුළුවන් ඒක මේ මාංශල ගතිය අඩුයි. පැතලි මේ අයිනේ තියෙන මේ ධාර තියෙන කටු ස්වභාවය තියුණුයි. මේට වැඩි තියුණු කට්ටක් තියෙන්නේ. ඒ වගේ මලෙන් අඳුරා ගන්න පුළුවන් මේකේ මල උඩට ඇවිල්ලා තනි කිනිත්තක් හැටියට එදෙනවා. අරක මෙහෙම අතු බෙදිච්ච විශාල වූ මල් කිනිත්තක් හැටියට තමයි දෙකේ මල් දෙකේ වෙනසක් තියෙනවා.
දැන් විල්ෆ්‍රඩ් මහත්මයා මේ මෙතන මේ මේ ශාකය මේ නීතිය පැත්තෙන් ගත්තොත් ඉන්නම් ගැටළු සහගත ශාකයක්. හැබැයි ඔබතුමන්ලා මේ මේ ශාකයේ මෙතන මේ පැල කරලා මේකෙන් උත්සාහ කරන්නේ මේ සුදු හඳුන් ශාකයේ සහ මේක අතර තියෙන වෙනස්කම පැහැදිලි කරලා දෙන්න. දැන් මේ තියෙන සුදු හඳුන් ශාකයක්. මේ කොකෙන් ශාකයක්. මේ පැහැදිලි කිරීම අපි කරොත් මේ දෙකම එකම වගේ. හැබැයි මොකක්ද මේකේ වෙනස? කොහොමද මේ දෙක හඳුනගන්නේ? මොකද සමහර පැලතවාන් වලත් මේ වැරද්ද කරනවා. ඒ කියන්නේ පටලවලා වැරද්දිලා සුදු හඳුන් කියලා හිතාගෙන මේ කොකෙන් ශාකය පැල කරන අවස්ථා තියෙනවා. අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරමුද? හොඳයි. දැන් ඔබතුමී කියන ආකාරයට පහුගිය දවස්වල ඇත්තටම රාජ්‍ය ආයතන වලනුත් සමහර විට සුදු හඳුන් පැල කියලා මේ පැල විකුණන තියෙන තැන් අපිට දැක ගන්න ලැබුණා. ඒ වගේ තමයි දැනටත් විශාල ප්‍රමාණයක් පැලතාවන් වල මේක සුදු හඳුන් කියලා විකුණනවා. ඇත්තටම මේක මේ ශාකය ආයුර්වේද ඖෂධීය වශයෙන් ගත්තොත් කිසිම ඖෂධීය ගුණයක් තියෙන ශාකයක් නෙමෙයි. මේකට අපිට අපේ ඖෂධ වලට කොතනකවත් මේක පාවිච්චි වෙන්නේ නැහැ. නාමයේ හැටියට කොකේන් කියලා කියන්නේ කොකේන් අනිත් අප ඖෂධ මේ මත්ද්‍රව්‍ය හදන්න ගන්න කොකේන් පැලේ තියෙන ස්පීසිස් එකක් මේක. නමුත් මේ මේකයි මේ දෙක පැහැදිලිව වෙන් කරලා අඳුරගන්න එච්චර ගැටලුවක් නැහැ. දැන් මේකේ බලන්න සුදු හඳුන් එකේ මෙතන තියෙන්නේ පත්‍ර වින්‍යාසය ගත්තොත් සම්මුඛ මේ නැටි දෙක මෙතන එක විදිහට අවිලා තියෙන්නේ. මෙතන මේක ගත්තොතින් මේ ඒකාන්තර ඔන්න ඕකෙන් ඉතාමත් පහසුවෙන් අතුර ගන්න පුළුවන්. ඒ කියන්නේ පත්‍ර වින්‍යාසය අපි තවත් පැහැදිලි කරවතින් මේ පත්‍ර මේ නාරටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ස්ථානය මේ මේ ස්වභාවය නෙමෙයි අපිට සුදු හඳුන් වල දකින්න ලැබෙන්නේ. අපි ඒක පැහැදිලි කරලා නැවතත් පෙන්වමු. දැන් මෙතන අපි දන්නවා සුදු හඳුන් වල මේ පත්‍ර දෙක මෙතන නටුවෙන් එක ළඟම පිහිටලා තියෙන්නේ. ඔව්. පිහිට එකම ළඟින් පිහිටලා දෙපැත්තට විහිදෙන පත්‍ර දෙක. විහිදෙනවා. ඒක අපි කියන සම්මුඛ පත්‍ර වින්‍යාසය කියලා. ඔව්. දැන් මේ ඒකාන්තර පත්‍ර පිහිටීමක් එහි එකම ස්ථානයෙන් නෙමෙයි මේ පත්‍ර දෙක ආරම්භ වන්නේ. යම් කිසි වෙනසක් එක්ක තමයි පත්‍ර දෙක දෙපැත්තට විහිදෙන්නේ. ඉතින් මේ වෙනස අපිට පැහැදිලිව හඳුනගන්න පුළුවන්. හැබැයි බැලූ බැල්මට මේක වරදවා තේරුම් ගන්නවා සුදු හඳුන් ශාකය කියලා. මොකද පත්‍රයේ හැඩය සලකලා ගත්තා. ඊළඟට මේකේ මල් පිපෙන කාලය ගත්තොත් දැන් මේ 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 ශාකයේ හිටවල කොකෙන් ශාකයේ හිටවල අවුරුද්දක් ඇතුළත මල් පිපිලා ගෙඩිත් හැදිලා ගෙඩිත් ඉදෙනවා. බීජ පැලවෙන්නත් දැන් මේ වැටලා පැලවෙලා දෙන නමුත් සුදු හඳුන් ශාකයක වර්ධනය වෙලා මල් පිපෙන්න ගෙඩි හැදෙන්න අඩුම ගානේ අවුරුදු පහකවත් කාලයක් ගත වෙනවා. දැන් අපි ගමේ ගොඩේ අපි දන්නවා අපේ අම්මලා ඉස්සලා අපිට පණු අමාරුවට වටකිරිල්ල කියලා කොළ වගේක් තම්බලා දුන්නා. අග්ගල හදලා දුන්නා විවිධාකාරයකට පණු අමාරු ළමයින්ට හදලා දුන්නා බටකිරිල්ල. මේ බටකිරිල්ල ශාකයයි මේ දෙන්නම එකම පවුලේ දෙන්නේ. ඒ නිසා බටකිරිල්ල මලයි මේ කොකෙන් මලයි බටකිරිල්ල ගෙඩියයි කොකෙන් ගෙඩියයි දෙකම එක හා සමාන නිසා ඒ කරුණු ටික පොඩ්ඩක් අපි අධ්‍යයනය කරමු. මේක හඳුනාගන්න හරිම ලේසියි. නමුත් පැල අවස්ථාව ගත්තම සුදු හඳුන් පැලයයි මේ කොකේන් පැලයයි එකපාරට බැලූ බැල්මට එක වගේ. නමුත් වර්ධනයේදී තමයි මේ වෙනස අපිට පැහැදිලිවම අඳුනගන්නට හැකියාව ලැබෙන්නේ. ඖෂධ වටිනාකමින් ඉහළ එහෙත් මෙරට අපට සුලභව දැකිය නොහැකි පැල රාශියක්ද මෙහිදී දක්නට ලැබෙනවා. මේ මලිත ශාකය මේ මලිත ශාකයේ මේ අපි දැන් ඖෂධ සඳහා යොදාගන්නේ මේ මල. මේ මල අපේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී සන්ධානය කිරීම සඳහා, ඒ කියන්නේ ඒ පැසීමේ ක්‍රියාකාරීත්වය කිරීම සඳහා මේ මලිත මල යොදා ගන්නවා. මේකේ ගොඩාක් දුරට අපේ ලංකාවේ දැන් අපේ ඔසුවේනේ තියෙන මලිත මල් ඉතාම ගුණාත්මකත්වයෙන් ඉහළයි. මේවා ගොඩක් අපිට දැන් අපේ ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන නිසා අපි බොහෝ ඉන්දියාවෙන් මේ මල් ගෙන්නනවා. අපේ ඉදිරි බලාපොරොත්තුවක් තියෙනවා මේ සම්පූර්ණයෙන්ම ලංකාවේ ඖෂධ අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා මේ මලිත මල් අපි නිෂ්පාදනය කරලා සපයන්න. දැනට ඒ ප්‍රමාණවත් තොගේ ගෙන ගන්නේ ඉන්දියාවෙන්. නමුත් මේ අපේ ලංකාවේ තියෙන මේ මලිත මල් ඉතාම වටිනා ගුණාත්මයෙන් ඉහළ මලිත මල්.
මේ තියෙන්නේ රත්හඳුන් ශාකය. මේකට උද්භිදවිද්‍යාඥයන් වශයෙන් නම් කියනවා ටෙරෝකාපස් සෙන්ටෙලිනස් කියලා. මෙහි ඖෂධ සඳහා යොදාගන්නේ අරටුව. එතකොට මේ අරටුව රත්හඳුන් ශාකයක ලබා ගන්න අවුරුදු 20ක් පමණ යනවා. මේ අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි මේ ඖෂධ සඳහා මේ අරටුව යොදා ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක ඊටාම හිමීට තමයි මේ පහත රට තෙත් කලාපය සහ වියලි කලාපය ආශ්‍රිතව ඉතා වේගයෙන් හැදෙන ඖෂධ ශාකයක්. මේ සාමාන්‍ය අතරමැදි කලාපය සහ පහත රට වියලි කලාපයේ සාමාන්‍ය වේගකින් තමයි මේ ඖෂධ ශාකය රත්හඳුන් හැදෙන්නේ. එතකොට මේක මේට මේ පවුලේ තවත් ශාකයක් තියෙනවා ගම්මලු කියලා. එතකොට මේ ගම්මලු ශාකය සහ රත්හඳුන් ශාකය අනිවාර්යයෙන්ම අඳුරගන්න පුළුවන් වෙන්නේ පත්‍ර සංඛ්‍යාව අනුව. එතකොට පත්‍රිකා වල ප්‍රමාණයෙන් තමයි ඒක අපිට ගොඩාක් පැහැදිලිව දැනගන්න පුළුවන් වෙන්නේ. රත්හඳුන් ශාකයේදී රත්හඳුන් පත්‍රිකා තුනක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. නමුත් ගම්මලු ශාකයේදී පත්‍රිකා 5 සිට 7 දක්වා ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට මේ ප්‍රචාරණය සඳහා යොදා ගන්න පුළුවන් වෙන්නේ රත්හඳුන් ශාකයේ බීජ. බීජ මගින් තමයි පැල ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බීජ සමහර පටක රෝපණ තාක්ෂණයෙන් යොදලා ඉතාම ඉක්මනට පැල ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පාරම්පරික අපේ දේශීය ආයුර්වේදයට නැතිවම බැරි ඔසුපැල රාශියකින් සමන්විත හල්දුමුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උද්‍යානය සම්බන්ධයෙන් තවත් දවසක Nature 24/7 තුලින් කතාබහ කරමු. ශ්‍රී ලංකාවට ආවේනික ශාක, දුර්ලභ වඳ වී යන ශාක, ඊවලුන බලව ප්‍රෝටීන් වර්ග, ඒවයි තියෙන රසායන සංයුතිය බැලුවටින් එම පොඩ්ඩක් හැවුනත් සමහරට මැරෙන එක ගොළු වෙන. හල්දුමුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උද්‍යානය අද වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. Four seven.